පාරමීට වයස අවුරුදු 10ක් සපිරෙද්දී ඇගේ නැගණියගේ වයස අවුරුදු 7ක්ව තිබුණා. පාරමීගේ ළඟම වැඩිමලා පවුලේ එකම පිරිමි දරුවායි. ඊටත් වඩා වැඩිමල් ලක්කලා දෙදෙනෙක්ද පාරමීට සිටියා. දරු 5 දෙනෙකුගෙන් සමන්විත මේ පවුලේ පියා පෞද්ගලික ආරක්ෂක ආයතනයක සේවය කළ අතර ඔහුට ලැබෙන වැටුප මේ දරු පවුල පෝෂණය කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ නැහැ. කොයි ක්‍රමයකින් හෝ එදා වේලේ යපුන මේ දරුවන් එකවරම මහා අගාධයකට ඇද වැටුනේ අම්මා දරු පවුලම අතහැර දමා වෙනත් පුරුෂයෙකු සමග පැනෑමත් සමගයි. අම්මාගේ අඩුව පාරමීට එතරම් දුරට දැනුනේ නැහැ. ඒ වැඩිමහල් අක්කලා දෙදෙනා අම්මා නැති අඩුව මගහැරීමට කටයුතු කළ නිසායි. අම්මා ගිය පසු අක්කලා දෙදෙනාද ආහාර ලබා දුන් නිසාත් පාරමීට එතරම් ප්‍රශ්න ඇති වූයේ නැහැ. පියාගේ රැකියා ස්ථානය ඇත්තේ කතරගමයි. පාරමීලාගේ පදිංචිය මාතරයි. පියා නිවසට එන්නේ මාස දෙක තුනකට වරක් පමණයි. එබැවින් පියා ගැන පාරමීලාට ඒ තරම්ම හැඟීමක් තිබුණේද නැහැ. කෙසේ හෝ වැඩිමල් අක්කලා දෙදෙනා විවාහ වී නිවසින් පිටව ගිය පසු පවුලේ බර පාරමීගේ උර මත පැටවුණා. නංගිටත් අයියාටත් ආහාර පිළියෙල කර දීම, පියා පැමිණි විට ඔහුට උවටැන් කිරීම ආදිය ඇය සතුටින් කරගෙන ගියේ පාසල් යන අතරතුරේදී. මීට වසර එකහමාරකට පමණ ඉහතදී මේ අයියා පොලිසියට කොටුවන්නේ මාතර නගරයේ පාසල් ශිෂ්‍යකු ඝාතනය කිරීමේ සිද්ධිය සැකකරුවෙකු ලෙසටයි. මොහුට එල්ල වී තිබුණු චෝදනාව වූයේ ප්‍රධාන සැකකරු පැමිණි අතුරුපැදිය පැදවීමයි. ඔහු සිරගත වීමෙන් අනතුරුව පාරමී තවදුරටත් අසරණ වූවත් පියාගේ ඇල්ම බැල්ම යම් තරමකට ලැබීම නිසා ජීවිතය ගැටගසා ගැනීමට හැකි වුණා. අපමත එළියට එන අයියා නැවත නංගිලා දෙදෙනාගේ සැපදුක බලාගෙන කල් ගෙවන්නට වුණා. මීට මාස 3කට පමණ ඉහතදී කොළඹ ප්‍රදේශයේ රැකියාවක් ලැබීම හේතුවෙන් අයියාද නිවසින් පිටවන්නේ පාරමීට නැගණිය බලා ගැනීමේ තනි වග පවරමින් මාස දෙක තුනකට වතාවක් නිවසට එන පියා ආහාර පාන ගෙනවිද්දම ආපසු රැකියාවට යන්නේ දැරියන්ගේ ආරක්ෂාව ගැනවත් මේ බඩු ටික අවසන් වූවාට පසු දරු දෙදෙනාගේ කුසගින්නවත් නොසිතමින් පියාට ජංගම දුරකථනයක් ඇත. පාරමීට දැත. එහෙත් පියා හෝ අවම වශයෙන් කොළඹ ගිය අයියාවත් පාරමීට දුරකථන ඇමතුමක් වද්දී තොරතුරු විමසීමට කටයුතු නොකළේ මේ අහිංසක කෙල්ලන් දෙදෙනා ඔවුන්ට කිසිසේත්ම අදාළ නොවන ලෙස සිතාගෙනයි. දැන් පාරමීගේ වයස අවුරුදු 15කි. නංගිගේ වයස අවුරුදු 12කි. මේ දෙදෙනා නිවසේ කල්ගෙවන්නේ තනිවමයි. නංගීටත් එක්කම පිළිසරණ පාරමී පමණයි. පියා අවසන් වරට නිවසට පැමිණි දිනේ රැගෙන ආහාර ද්‍රව්‍ය සියල්ලම අවසන් වුණා. අක්ක හැටියට පාරමී ඉවසාගෙන සිටියත් නංගීට නම් කුසගින්න උහුලා ගත නොහැකි. ඇය ආහාර ඉල්ලමින් හඬා වැටෙන්නට වූයේ පාරමීගේ හදවතද දැඩි ලෙස වේදනාවට පත් කරවමින්. පාරමී එතරම් උස මහත හැදුණු සිරුරකින් සමන්විත අයෙක් නොවුවා. දුටු විට ඇගේ වයස පෙනෙන්නේ නියමිත වයසට වඩා අඩුවෙන්. ඇඟ කුඩා වූවත් ඇය මෝරා පීදීගෙන එන පුෂ්පයක් බඳුයි. වටේ පිටේ කොල්ලන්ගේ ඇස් බැලුම් වලට නොරැවටුණු ඇයගේ එකම අභිලාෂය වූයේ කෙලෙසක හෝ රැකියාවක් සොයාගෙන නංගීට සැපවත් ජීවිතයක් උදා කර දීමයි. ඇය සිය සමීපතම මිතුරියක වූ ශානිකා සොයාගෙන යන්නේ රැකියාවක් සොයා ගැනීමටයි. ඒ ශානිකාගේ අතේ නිතරම මුදල් තිබෙන බව දැන සිටි නිසායි. පාරමීගේ ඉල්ලීම ශානිකා අහක දැමුවේ නැත. හරි, මම ඔයාට රස්සාවක් හොයලා දෙන්නම්, යමු මාත් එක්ක. එලෙස කී ශානිකා දිනයක් වේලාවක් කතා කරගෙන පාරමී සමග යන්නේ මාතර නගරයේ ආසන්නයේ වූ සුවිසල් නිවසකටයි. මේ ගෙදර ඉන්නේ මහත්තයා විතරයි. අපේ අම්මා තමයි මෙහි වැඩ කරලා දෙන්නේ. අම්මා මාවත් එක්කගෙන ආවා. ඒ මහත්තයා එක්ක කාමරයට ගිහින් ඉන්න සල්ලි දේවි. මිතුරිය කීවේ කුමක්දැයි පාරමීට හරි හැටි තේරුම් ගියේ නැහැ. ඇය එම නිවසේ තනිවම ජීවත් වෙන 50වැනි පුද්ගලයාගේ කාමරයට යන්නේ සල්ලි රැගෙන ඒමටයි. එහෙත් ඔහු පාරමී අතට නිකම් මුදල් දුන්නේ නැහැ. ඔහු මේ පුංචි නාමර කෙල්ලගේ කුමරි බඹසර සිඳ දැම්මේ කිසිම හිතක් පපුවක් නැති තිරිසනෙක් ලෙසටයි. එදා ඇය අතට ශානිකා රුපියල් 2000ක් දුන්නා. එය පාරමීට මහමෙරක් බඳු වුණා. ඇය කුසගින්නේ හඬා වැටෙන නංගීට හොඳ කෑම වේලක් රැගෙන එන්නේ සිදු සියල්ල හිත යට සංගවාගෙනයි. ඒ සිදුවේ කුමක්ද යන්නත් ඇයට එතරම් දැනුමක් තේරුමක් තිබුණේ නැහැ. එහෙත් අතට සල්ලි ලැබීම ගැන ඇය බෙහෙවින් සතුටට පත්ව සිටියා. මෙලෙස දින කිහිපයක් ගත වෙද්දී පාරමී සාගෙන මැඩම් කෙනෙකු පැමිණියා. ඇය කියා සිටියේ හොඳට මුදල් හම්බ කිරීමේ අවස්ථාවක් ලබා දීමට හැකි බවයි. පාරමීගේ එකම අවශ්‍යතාව වී තිබුණේ මුදල්. ඒ නංගිගේ කුස පිරවීමටයි. එබැවින් ඇය ඒ මැඩම්ගේ යෝජනාවට එකඟ වූවා. එදා සිට ඇයට වැඩ රාජකාරී බහුල වුණා. ඇයට ඇනවුම් ලබා දෙන මැඩම්ලා දෙදෙනෙක් වුණා. එක මැඩම් කෙනෙකු
ගේ වයස අවුරුදු 26කි. ඇයට තුන් හැවිරිදි දියණියක සිටියා. මැඩම්ලා දෙදෙනාගෙන් ලොක්කි 43 හැවිරිදි මැඩම්. මැඩම්ලා දෙදෙනාගේ මෙහෙයවීමෙන් පාරමී ගණිකා ව්‍යාපාරයට ගොදුරු වූයේ දිනකට අවම වශයෙන් පිරිමි 6 දෙනෙකුටවත් සේවය ලබා දෙමින්. ඇය පිරිමින් සමග යහන්ගත වූවත් ලිංගික ක්‍රියාවලියේ බොහෝ දේ දැන සිටියේ නැහැ. ඇය සමග කාමරයට යන පිරිමියාගේ ඒ අවශ්‍යතාවය සපුරාලන්නේ 43 හැවිරිදි මැඩම්ය. ඒ අනුව පාරමීත් ඇයත් යන දෙදෙනාගෙන්ම සන්තෘප්ත වන පුද්ගලයා මුදල් ලබා දෙන්නේ මේ දෙදෙනාටම නොව මෙම ජාවාරමේ ප්‍රධානියා වන කොළඹ පදිංචි පුද්ගලයාටයි. ඉතා සිරු කාර්යයක නිරත වූවත් එක් පුද්ගලයෙකු සමග සිටි විට ඇය අතට ලැබෙන්නේ රුපියල් 1500ක් 2000ක් වැනි සුළු මුදලකි. එහෙත් ඇයට එය මහ මෙරකි. දිනකට 6 දෙනෙකුට සේවය ලබා දුනහොත් 10-15000ක් අතේ. දැන් පාරමී ශානිකා දෙදෙනාම එකට එක පරයමින් රැකියාවේ නිරත වෙනවා. රැකියාව මෙලෙස හොඳින් කෙරෙද්දී පාරමීට තවත් ගැටලුවක් මතුවුණා. ඒ පාසල් නොපැවැත්වෙන බැවින් නංගි තනිවම නිවසේ තනිකර යෑමයි. එයටද මැඩම්ලා පිළිතුරු සැපයුවා. 26 හැවිරිදි මැඩම්ගේ 3 හැවිරිදි දියණියත් පාරමීගේ 12 හැවිරිදි නැගණියත් මේ ගමනට එක්වන්නේ ඒ අනුවයි. මොවුන් රැගෙන යන්නේ ත්‍රිරෝද රථ දෙකක්ද තිබුණා. උදේ රැකියාවට යන විට මෙම ත්‍රිරෝද රථයේ නැගණිය මෙන්ම 26 හැවිරිදි මැඩම්ගේ දියණියද යනවා. මැඩම් පාරමී සමග අදාළ හෝටලයට යන්නේ දියණියත් නැගණියත් ත්‍රිවිල් රියදුරාට බාර දීමෙන් අනතුරුවයි. මේ දෙදෙනා අසල ඇති ළමා උද්‍යානයකට රැගෙන යන ත්‍රිරෝද රථ රියදුරා ඔහේ කාලය ගෙවා දමන්නේ සවසට අතට ලැබෙන මුදල ගැන සිතමින්. 26 හැවිරිදි මැඩම්ටද තවම ඉල්ලුම ඇත. එහෙත් පාරමීට තරම් නැත. එබැවින් එන එකා දෙකා සමග සිටින ඇය නියමිත වේලාවට දරුවන් දෙදෙනාට ආහාර පාන සැපයීමටත් වග බලාගත්තා. මේ අයුරින් පාරමී මාස 3ක පමණ කාලයක් ගණිකා වෘත්තියේ යෙදුනත් ඒ වකවානුවේ මේ දරු දෙදෙනා ගැන සොයාබැලීමට පියා කටයුතු කර තිබුණේ නැහැ. අවම වශයෙන් දරුවන් කෑවාද බිව්වාද කියා දුරකථන ඇමතුමක් වද්දී සොයා බලා නොතිබුණා. කොළඹ රැකියාවට ගිය අයියාද එලෙසමයි. ඔහුද නංගිලා දෙදෙනා ඉන්නවාද කියාවත් බැලුවේ නැහැ. මෙලෙස කාලය ගත වෙද්දී පසුගිය දිනක රාත්‍රි 11:00 අතර මාතර කොට්ටාස ළමාහ කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියට දුරකථන ඇමතුම දුන්න එක් පවසා සිටියේ ත්‍රිරෝද රථයකින් නිතර නිතර ලාබාල ගැහෙන ළමයින් දෙදෙනෙක් රැගෙන යන බව කියමින් දරුවෝ ත්‍රිවිල් එකකින් ළමයි අරගෙන යනවා කිව්වට බැහැ. ත්‍රිවිල් එකේ අංක බලාගන්න වරුණිගෙන් ලැබුණු උපදෙස් ඒ අයුරින්ම පිළිපැද්දෙම පුද්ගලයා පසු දිනේ වන විට එම ත්‍රිරෝද රථයේ අංකේ සටහන් කරගෙන තිබුණා. විමර්ශන ඇරඹෙන්නේ ඉන්න අනතුරුවයි. ඒ මාතර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගෙන් ලබාගත් උපදෙස් මතයි. එම ත්‍රිරෝද රථයේ අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබා දීමෙන් අනතුරුව එහි හිමිකරු සොයා ගැනීමට වරුණියතුළු මාතර ළමාහ කාන්තා කාර්යාංශ නිලධාරීන්ට හැකි වුණා. ඒ මාතර හාමුගෙවත්ත ප්‍රදේශයේදී ඔහු එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ප්‍රශ්න කිරීමේදී ඔහු මෙම ජාවාරමේ තමාට අයත් භූමිකාව ගැන විස්තර කළා. තමන්ට අමතරව තව ත්‍රිරෝද රථයක් මෙම ළමා ගණිකා ජාවාරමට සම්බන්ධ බවද ඔහු කියා සිටියා. ඔහු තවදුරටත් පැවසුවේ මෙම ජාවාරම මෙහෙයවන මැඩම්ලා දෙදෙනෙකුද සිටින බවයි. විමර්ශන කණ්ඩායම මුලින්ම කළේ මෙම ත්‍රිරෝද රථ රියදුරාගෙන් ලබාගත් තොරතුරු වලට අනුව ගණිකා වෘත්තියේ යෙදෙන බාල වයස්කාරයන් දෙදෙනා සොයා ගැනීමයි. එක් දැරියක් පාරමී, අනෙක් දැරිය ශානිකා. ශානිකා පාරමීටත් වඩා වයසින් අඩුයි. ඇයගේ ඇඟපත හැදී වැඩී තිබුණු අතර පාරමීගේ සිරුර බෙහෙවින් කුඩායි. විමර්ශන කණ්ඩායමට තරු විසි වුණේ පාරමී ගැප්ගෙන ඇති බව දැනගැනීමත් සමගයි. මේ තිදෙනාගෙන් ලද තොරතුරු වලට අනුව අනෙක් ත්‍රිරෝද රථ රියදුරාත් 26 හැවිරිදි මැඩම් සහ හෝටල් හිමිකරුවත් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායමට හැකි වුණා. හෙළි වූ තොරතුරු වලට අනුව ශානිකාගේ මව තනිව සිටින ව්‍යාපාරිකයාගේ ගෙදර දොරේ වැඩ කිරීමට අමතරව ඔහුට අවශ්‍ය කම්සප ලබා දී තිබුණා. ශානිකා එම නිවසට යන්නේ අම්මා සමගයි. ඒ සමහර විට ගේ හිමියාගේ ඉල්ලීමට අනුව වැඩි ආදායමක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් විය යුතුයි. කිසිදු හිරිකිතයකින් තොරව මේ අම්මා සිය බාලවයස්කාර දියණිය වයස අවුරුදු 50ක් වූ පුද්ගලයාට බිලිදී මඩිය තර කර ගනිද්දී දැරියද පොඩි මැඩම් කෙනෙක් බවට පත්වන්නේ තමාගෙන් රැකියාවක් ගැන කරුණු විමසීමට පැමිණි පාරමී 50 ඇති පුද්ගලයාට බිලි දෙමින්. එදින පාරමීගෙන් මනදොල සපුරාගත් 50 ඇති පුද්ගලයා ඊට අදාළ ගාස්තුව ගෙවන්නේ ශානිකාටයි. පුංචි කමට ඇයම මුදලගෙන වැඩි කොටසක් ළඟ තබාගෙන පාරමීට දෙන්නේ රුපියල් 2000ක් පමණයි. 50 හැවිරිදි පුද්ගලයා ශානිකාට රුපියල් 10000ක් පමණ දී තිබුණා. ශානිකාත් පාරමීත් බාල වයස්කාරයන්. එවැනි වයස්වල දැරියන්ට පිරිමි සමග හෝටල් කාමර වෙත යෑම තහනම්. කාමර ඉල්ලා පැමිණෙන තරුණ තරුණියන්ගේ ජාතික හැඳුනුම්පත් පරීක්ෂා කොට වයස අඩු නම් කාමර නොදෙන ලෙසට නීතියක්ද තිබෙනවා. ඒ නීතිවලින් ගැලවීම උදෙසා මේ දැරියන් දෙදෙනාට වයස අවුරුදු 18 බව තහවුරු වන ලෙස සෑදු ව්‍යාජ ජාතික හැඳුනුම්පත්ද ලබා දීමට මෙම ජාවාරමුන් කටයුතු
කර තිබුණා. විශේෂයෙන් එම කටයුත්තේ ප්‍රධානිය අත්අඩංගුවට පත් වූ හෝටල් කළමනාකරුයි. මෙම දැරියන් ඉල්ලීම්කරුවන් සමග එම හෝටලේ කාමරයට යන විට එම හැඳුනුම්පතද දැරියාට පත් කර තිබුණා. මේ දැරියන් විකුණන ජාවාර මුන් එක පුද්ගලයෙකුගෙන් රුපියල් 10,000 හෝ ඊට වැඩි මුදලක් අය කර තිබෙනවා. තවමත් ලාබාලවියේ පසුවන බැවින් මේ දෙදෙනාට මැදි වයසේ පිරිමින්ගෙන් හොඳ ඉල්ලුමක් තිබී තිබෙනවා. මේ සිදුවන්නේ කුමක්ද? ඉදිරියේදී සිදුවිය හැක්කේ කුමක්ද යන්න පවා එතරම් නොතේරෙන පාරමි අද ගැබිනියකි. ඇය වරුණ ඉදිරියේ කළ හෙළිදරව්ව ඉතා ශෝචනීයයි. මගේ නංගි බඩගින්න අඬනකොට මට ඕන උනේ කොහොම හරි යාගේ බඩ පුරවන්නයි නෝනා. පුංචි පාරමි තම හදවතේ ඇති සහෝදර කැක්කුම හෙළි කළේ එලෙසයි. මෙම සිත්තිමාලාව ඇසූ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වා මහතාටද ඉහිලුම් නොදුන්නේ මේ පුංචි දැරියන්ගේ අනාගතය ගැන ඇති වූ අවිනිශ්චිතභාවය නිසායි. බාල වයස්කාරියන්ට වූ මේ විනාශයට අදාළ සියල්ලන්ම කොටු කරගන්නා තුරු වරුණි සිය මෙහෙයුම නවත්තන්නේද නැත. පාරමීට මේ සිද්ධ වූ දෙයට ඇගේ මව පියාද වග කිය යුතුමයි. ඇගේ කුමරි බඹසර සිඳ දැමූ 57 ව්‍යාපාරිකයා දැන් ආගිය අතක් නැත. පාරමී සමග එක්ව පිරිමින්ට සැප දුන් 43 මැඩම්ද අතුරුදහන්ය. පාරමීත් ශානිකත් ගණිකා වෘත්තියේ යෙදූ තවත් හෝටල් කළමනාකරුවෙක්ද අතුරුදන්ය. 57 පුද්ගලයාට එල්ල වී ඇති චෝදනාව එසේ මෙසේ නොවෙයි. බාල වයස්කාර දැරියක දූෂණය කිරීම වසර 20 හිරේ යන වැඩකි. ඊට අමතරව ඇය මුදලටගත් පිරිමි කොතෙක් ඇතිද? ඒ අතර රජයේ නිලධාරින්ද සිටි බව කියයි. කවුරු කොහේ අතුරුදන් වුණත් වරුණි ඔවුන් සාගන්වා නියතයි. මේ කාලකණි මිනිසුන්ගේ නහර පිනවා අද ගැබිනියකව සිටින මේ පුංචි කෙල්ලගේ අනාගතය කෙබඳු විය හැකිද? ඇය මෙලොවට දරුවෙකු බිහි කළහොත් ඒ දරුවාට යන කලදසාව කෙසේද? ඉදිරියේදී පාරමී මුහුණපාන ප්‍රශ්නවලට ඇයට පිහිටට ඉන්නේ කවුද? මේ පුංචි කෙල්ලගේ ජීවිතය විනාශ කළ පිරිමි කැලටද දැන් ලෙහෙසි වන්නේ නැත. ඇය හා හෝටල් කාමරවලට ගිය සියල්ලන්වම සොයා විමර්ශන දියත් කර ඇත. ඔවුන් සොයා ගැනීමද එතරම් අපහසු කරුණක් නොවෙයි. ඒ කොපමණ රහසිගතව හෝටල් කාමරයකට ගියත් තමන්ගේ විස්තර හෝටලේ ඇතුළු වීමේදී පොතක සටහන් කළ යුතු නිසායි. මෙලෙස සොයාගන්නා ඇගේ සේවාදායකයන් සියල්ලෝම DNA පරීක්ෂාවකට යොමු කිරීමටද විමර්ශන කණ්ඩායම කටයුතු යොදා තිබෙනවා. ඒ දැනට දැරියගේ කුසෙහි රෝපණය වන කලලයේ පිය උරුමය සොයා ගැනීම සඳහායි. ඊට අමතරව ඇය හා ලිංගික සමතුතා පැවැත්වූ සියල්ලන්ටම ස්ත්‍රී දූෂණය යටතේ නඩු පැවරීමට නියමිතයි. ඇය බාලවයස්කාරියක වීම නිසා මොවුන්ට ඇති චෝදනාව තව තවත් බරපතල තත්වයකට පත්වෙයි. පිය උරුමය සොයා ගැනීමෙන් අනතුරුව දරුවාගේ උප්පැන්නයට පියාගේ නම ලෙස එම පුද්ගලයාට සිය නම මෙන්ම දරුවාට සිය වාසගමද දීමටත් සිදුවෙනවා. එසේම බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම හේතුවෙන් ඇයට ඔවුන්ගෙන් වන්දි ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටත් විමර්ශන කණ්ඩායම කටයුතු කරමින් සිටින්නේ මාතර කොට්ටාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතාගේ දැඩි අධීක්ෂණය යටතේයි. මේ දෙදෙනා ගණිකා වෘත්තියට යෙදවූ මැඩම්ලාද පෙර ඒ අයුරින්ම ගණිකා වෘත්තියට පෙළඹුණු අයයි. 42 කාන්තාවට දැන් ඉල්ලුමක් ඇත්තේම නැති තරම්ය. ආදායම් මාර්ග කඩා ගැනීමට නොහැකි බැවින් ගණිකා මැඩම්ලා මාන බලන්නේ ආර්ථික අතින් අන්ත දුගී තත්වයට වැටී සිටින පවුල්වල දැරියන්ය. එසේම විසිරුණු පවුල්වල ගැහැණු දරුවන්ද ඔවුන්ගේ ඉලක්කයකි. එවැනි දැරියන් විකුණා මේ මැඩම්ලා විශාල මුදලක් උපයා ගන්නා අතර අවසානයේ දැරියට අත්වන්නේ පාරමීට අත් වූ දේමයි. ගම්මානවල ජීවත් වෙන පවුල් පිළිබඳ සොයා බැලීම සඳහා රජය විසින් පත්කළ නිලධාරී වර්ග කිහිපයකි. ඉන් ප්‍රධානම තැනගන්නේ ග්‍රාම නිලධාරියයි. ඊට අමතරව ළමා සංවර්ධන නිලධාරීන් ජාතික ළමා රක්ෂණ අධිකාරියේ නියෝජිතයන්ද ගම්වල ජීවත් වෙන පවුල් පිළිබඳව සොයා බැලීමට පත් කර තිබෙනවා. එහෙත් මාස ගණනක් තිස්සේ පාරමී තම නැගණිය සමග නිවසේ තනිවම ජීවත් වීම හෝ ඇය ගණිකා වෘත්තියට යොදවා ඇති බව හෝ මේ එකදු නිලධාරියෙකුවත් නොදැන සිටීම පුදුමයට කරුණකි. මාතර කොට්ටාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස වැඩභාරගත් වහම වරුණි පෙර අත්දැකීම්වලට අනුව පෞද්ගලික තොරතුරු සපයන්නන් යොදාගෙන ප්‍රදේශයේ සිදුවන ළමා හා කාන්තා අපචාර හිංසන සොයා බැලීමට ගත් පියවර නොවන්නට ගැබිනියකව සිටින පාරමී තවමත් පිරිමින්ගේ මනදොල සපුරාලමින් සිටිනු ඇත. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වා, මාතර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්, මාතර දිස්ත්‍රික් පොලිස් අධිකාරී සුසිල් විජයගුණවර්ධන යන නිලධාරීන්ගේ උපදෙස් මත මාතර කොට්ටාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂක අතුල, කාන්තා උප පොලිස් පරීක්ෂක ශශිකලා, ජයවීර සම්පත් අතුල, කාන්තා කොස්තාපල් වරුන් වන මදුෂිකා සුරේකා, කොස්තාපල් රියදුරු ප්‍රභාත් මෙම විමර්ශනයට එක් වූ අතර පලාගිය සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.